असो तुन्हेवरदि प्रसिद्ध समाज सेविकावकगे हिस्सट अलवंगुवकिन पहरदि लेदांदिमे पिंकमकट एकतु कर तिबू मुदल शक्तिजनक विटामिन वर्ग मिलती गैनीम संधा कोल्लकाकत 18 हेवरदि कायवर्धन क्रीडकया अत्तरंगुडगत बव गल्किस कोट्टाश अपराध विमर्शन अंशय कियाई मेलेस घातनेट लक्पति मुने मोरटुव पहल इंदिबैत निससल निवसे तानिव विसु उंगा मंडाटिके तिलक नालिनी प्रणांदु नमति असोतुन हेवरदि अविवाहक कांतावकी यापद निवसे पदिंचु सेककारु जात्यंतर पासलक अध्यापने लद एक्सत राजधानी पुरस्वाविहिम तनत्तकु पव पोलीसे कियाई සකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම නිවස තුල තිබී පහර දෙමට යොදාගත් අලවංගුව කාන්තාවගෙන් කොල්ල කන ලද ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයේ මෙන්ම ඝාතනය සිදු කරන අවස්ථාවේදී සකකරු හැඳ සිටි ටී-ෂර්ට් එක සහ කොට කලිසමද පොලිස් භාරයට ගෙන ඇත. සකකරු එළඹෙන ජනවාරි මාසයේදී මිස්ටර් ශ්‍රී ලංකා ජූනියර් කායවර්ධන තරගයක් සඳහා ඉදිරිපත් වීමට සූදානම්ව සිටි අයකි. පහළ ඉදිබැඳ නිවසක තනිව විසූ කාන්තාවක් නිවසේ සාලේ ඝාතනය කර ඇති බවට මොරටුමුළු පොලිසියට ඉක්ුත් නොවැම්බර් මාස 29 වෙනි දින ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුව එහිගේ පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට ලැබී ඇත්තේ එම කාන්තාවගේ හිසට එල්ල කරන ලද යම් පහරක් හේතුවෙන් ඝාතනය සිදු වී ඇති බවත් විශාල රුධිර වහනයක් සිදු වී ඇති බවත්ය. ඝාතනයේ සකකරුවන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ගල්කිස්ස කොට්ටාෂ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතා විසින් එම ඝාතනයේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර සකකරුවන් අතරඟුට ගන්නා ලෙස ගල්කිස්ස කොට්ටාෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින මහතා වෙත ලබා දුන් උපදෙස් අනුව ඉතා කෙටි දින කිහිපයක් තුළ සකකරු නීතිය රැහැරට හසු කර ගැනීමට හැකි වූ බව පොලිස් පොලිස් පරීක්ෂකවරයා අදාළ ඝාතනයේ සම්බන්ධයෙන් අසල් වාසීන්ගෙන් තොරතුරු විමසමින් සිටියේදී එම නිවස ආසන්නයේම පදිංචි සකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී 27 වෙනි දින අවස්ථා දෙකකදී රූපවාහිනි යන්ත්‍රය නැරඹීමට අතපසු වූ වැඩසටහනක් නැරඹීමට අවකාශ සලසා දීමට සහ ජංගම දුරකථනයේ දෝෂයක් යථාතත්වයට පත් කර දීමට එම නිවසට සී මිත්තනි සමග කීපව ප්‍රකාශ කළද සකකරුගේ මෙත්තණියකින් ඒ සම්බන්ධයෙන් විමසීමේදී රූපවාහිනී ක්‍රියාත්මක කිරීම සඳහා පමණක් කියවව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇති වූ සැකයක් මත එම තරුණයා අතනඟුටගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඝාතනයේ සුළුමුළු අනාවරණය කර ගැනීමට හැකි වූ බව ගල්කිස්ස කොට්ටාෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අමිල ගෝවින මහතා පැවසීය. සකකරු හා පවුලේ අය පදිංචි නිවස ඝාතනයට ලකු කාන්තාවගේ නිවසට යාබද නිවස වන අතර නැරඹීමට අතපසු වූ රූපහානි වැඩසටහනක් නැරඹීම සඳහා ඝාතනයට ලකු කාන්තාවට ඉක්ුත් මාස 27 වෙනි දින අවශ්‍යව තිබිය ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඒ සඳහා රූපවාහිනී ක්‍රියාත්මක කර ආපස්සට ගැනීමේ තාක්ෂණික දැනුම ඇයට නොමැති බැවින් යාබද නිවසේ සිටින සකකරුගෙන් උදව් ඉල්ලා තිබූ බව පොලිසිය කියයි. ඒ සඳහා සකකරු සී මිත්තනේ සමග නිවසට පැමිණ අදාළ වැඩසටහන නැරඹීම සඳහා කාන්තාවට රූපවාහිනී ක්‍රියාත්මක කර දී තිබූ අතර එම අවස්ථාවේදී මේසේ මත ඇගේ අත්බෑගේ අසල මුදල් පසුම්බිය රුපියල් 5000 නෝට්ටු කීපයක් තිබෙන අයුරු සකකරුගේ නෙත ගැටි ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. සකකරු මිත්තනේ සමග එදින නිවසෙන් පිට වී පැමිණ පසුදින තනියම මුල්තන්ගේ දෙසින් එම නිවසට ගොස් කාන්තාවගෙන් වතුර වීදුරුවක් ඉල්ලා ඇය රැගෙනීම සඳහා මුල්තන්ගේට ගිය අවස්ථාවේදී කාමරයට ගොස් අත්බෑගේ තිබූ මුදල් රැගෙන කලිසම් සාක්කුවේ දමා ගනිමින් පිටතට පැමිණීමේදී ඇය කාන්තාවගේ නෙත ගැටි ඇති අතර පුතේ ඔයා ලේදන් දීමේ පින්කමට එකතු කළ තිබ සල්ලි හොරකම් කළා නේද මම ආච්චිට කියනවායි පවසනවත් සමගම සකකරු කාන්තාව තල්ලු කර ඇති අතර ඒ සමගම ඇය අසල පිටියේ ගැටි සාලේ රූපවාහිනී යන්ත්‍රයේ අසල මොන්නතර වැටීමත් සමග ඇය කෙඳිරිලි හඬක් නගා ඇතැයි සකකරු සුදුකල පාපචාරණයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි. ඒ සමගම කලබල වූ සකකරු මුල්තන්ගෙට දිව ගොස් තර ගොඩක් අසල තිබූ අලවංගුව රැගෙන පැමිණ කාන්තාවගේ හිස ප්‍රදේශයට වැරෙන් පහරවල් දෙකක් එල්ල කර ඇති අතර එම ප්‍රහාරවලින් හිස කට්ටේ කැබැල්ලක් විසවී ඇතැයි පොලිසිය සඳහන් කරයි. සකකරු ඝාතනය සිදු කරන අවස්ථාවේදී ඝාතනයට ලකු කාන්තාව සමග සමාජ සේවය යෙදෙන පුද්ගලයෙකු ඇගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන ඇති අතර සකකරු දුරකථනය ක්‍රියාත්මක කර ප්‍රතිචාර නොදක්වා තත්පර 8ක කාලයක් සිට විසන්ධි කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුරුව අලවංගෝ නානකාමරයට ගොස් සෝදා නැවතත් දරුගොඩ අස්සලට තමා කාන්තාවගේ ජංගම දුරකථනයක් රැගෙන සකකරු ෂණිකව එම නිවසෙන් පිටවී යාබදව පිහිටි ඔහුගේ නිවස වෙත ගොස් ඇතැයි පොලිසිය කියයි.
ඇමතුමගත් පුද්ගලයා ඝාතනයට ලක් වූ තිලක නාලිනී දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් යාපද නිවසසලට ගොස් ඇය පිළිබඳ විමසීමට එම නිවස දෙස බැලීමේදී සැකකරු මිදුලේ සිට ඇති අතර තිලක ඇඟිලි දුටුවදැයි විමසීමේදී සැකකරු පවසා ඇත්තේ බස් එකක නැග යන බව දුටුවයයි පොලිසිය සඳහන් කරයි. අනතුරුව සැකකරු කොල්ලකන්නද ජංගම දුරකථනයේ මොරටුව ප්‍රදේශයේ දුරකථන අලෙවි හලකට ලබා දී වෙනත් දුරකථනයක් ලබාගෙන ඇති අතර කොල්ලකෑ මුදල් වලින් ශක්තිජනක විටමින් වර්ග ලබාගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ගල්කිස්ස කොට්ටාෂේ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනී මහතාගේ උපදෙස් මත ගල්කිස්ස අපරාධ විමර්ශනාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමින ගෝවින මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සරන් හෙට්ටිආරච්චි පොලිස් කොස්තාපල් රුණනි වීරසිංහ මදුෂාන් සේනරත්න රංගන යන මහත්වරු පරීක්ෂණ පවත්වති. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.